උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. හරේන් ප්‍රනාන්දු මැතිතුමා කළ ප්‍රකාශයක් පිළිබඳව කතා කරන්න එතුමා කියලා තිබුණා කාදිනල්තුමන් තමයි මේ තිබිච්ච තංජ ටිකත් ඒ අයට නැති කරේ කියලා. එක්සත් ජාතික පක්ෂයට කතෝලික ජනතාවගේ ඡන්දය අහිමුනේ එම්සීසී ගිවිසුමක් අත්සන් කරන්න තීරණය කිරීම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බුද්ධියංශ විනාශ කිරීම රටේ ජාතික සම්පත් විකිණීම දෙමළ ජාතිවාදයට යටවී තීඳු තීරණ ගැනීම මේ කාරණා නිසා මම හිතන්නේ මේ කාරණා පිළිබඳව කතෝලික ජනතාව විශාල අප්‍රසාදයක් තුනේ. ඒ වරද කාදිනල්තුමන් මත පැටවීම ඉතාම වැරදි නිගමනයක් බව අපි මේ අවස්ථාවේදී කියනවා. ඉතින් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කළ ජාතිමාමක පිරිසක් වෙන්නේ නැතුව ආගමික නායකයන්ට අපහාස කිරීම ගැන අපේ කනගාටුව මුලින්ම ප්‍රකාශ කර සිටින කැමැති. ඒ වගේම කාදිනල්තුමන් ගැන අපි කතා කරනකොට අපි විශේෂයෙන්ම කියන්නට ඕන එතුමා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ආගමික නායකයෙක්. භාෂා 6-7ක් කතා කරන නායකයෙක්. ඊටත් වඩා අපේ ශ්‍රී ලංකාව තුල විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ රට ලේවිලක් වෙන්න තියෙන එක වැළැක්වුවේ එතුමා කියලා අපි මේ අවස්ථාවේදී කියන්නට ඕන. ඒ ගැන රටේ සියලු ආගමික ජාතික ભેදයකින් තොරව හැම දිනාගෙම ගරුත්වයක් තියෙනවා. ඒ වගේම මෑත කාලේ සිංහල බෞද්ධ පදනම සමග කිතුරු දහම යාවි ගමන් කිරීමට එතුමාගේ හඬ විශාල වශයෙන් හේතු බවත් අපි පිළිගන්නවා. ඉතින් එහෙම ආගමික නායකයෙකුට මේ විදියට දේශපාලන ගැත්තෙක් කියා විවේචනය කිරීම ගැන අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. හරින් ප්‍රනාන්දු මහත්මයාට සිංහල කතෝලික ඡන්ද ගන්න අවශ්‍ය නම් කලයිතු වන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්තිය රට තුල හරියට කියන එක. MCC ගිවිසුම ගැන ඔවුන්ගේ ස්ථාවරය, ඒ වගේම ඉස්ලාම් මන්තවාදයේ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය කියන අද වෙනකන් කියලා නැහැ. පාස්කු ප්‍රහාරයට සැකකරුවන් වෙච්ච රිසාඩ් බදූද්දීන්ගේ සහෝදරයෝ ගැන එතුමා කතා කරන්න ඕන. අද ඒ හැම දෙනෙක්ම ඡන්දිලනවා. ශාපි ශාබ්දීන්ලා එක්සත් ජාතික පක්ෂ ගුඩේ ඡන්දිල්ලපු අය. අදත් ඒගොල්ලෝ එක්සත් ජාතික පාක්ෂිකයෝ. කතෝලික ජනතාවගේ විරෝධයක් ඇවිල්ලා තියෙන්නේ ඉස්ලාම් මන්තවාදයේ පිළිබඳව සජිත් මැතිතුමාට ඔහු වෙන කාටවත් ප්‍රතිපත්තියක් නැති නිසා මිසක කාදිනල්තුමන් කියලා කියනවනම් ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බව මැදිස්තව හිතන ඕනෑම කෙනෙකුට තේරෙන බව අපගේ හැඟීමයි.